අදපිට තිබුණේ දෙවැනි සිලෙක්ෂන් එක වර්ල්ඩ් කප් එකේ දෙවැනි සිලෙක්ෂන් එකෙන් තව සිලෙක්ෂන් එකක් ඇත්තරම තියෙනවා ඒක තියෙන්නේ ගොඩක් වෙලාවට මේ මාසේ 3 වෙනිදා තමයි දැන්ට plan කරලා තියෙන්නේ ඒකට හේතුව අපි මේ මාසේ තියෙනවා මේ invitation tournament එකක් අපේ pre competition එකක් බලන්න players-ලා කොහොමද අපි training කරන strategies එහෙම implement කරන්න කියලා ඒකට යන්න ඉස්සෙල්ලා පහළොස් වෙනාට තෝරගන්න තමයි අද ට්‍රයල් එක තිබුණේ. ඒකදී මම හිතනවා අපිට හොඳ සිලෙක්ෂන් එකක් දැම්මා. ළමයින්ගේ හොඳ ප්‍රෝග්‍රස් එකක් තියෙනවා මම දැක්කා. ඉතින් ඒක තවදුරටත් පුහුණු වීම කරගෙන යනවා ඊළඟ මාස එකහමාරක වගේ කාලයක් තුලදී. මම හිතනවා අපිට පොඩි නිවාඩුවකුත් හම්බුනේ සිංගල් අවුරුද්ද කාලෙදී. ඒවත් අවම කරගෙන නිවාඩු අවම කරගෙන හොඳ පුහුණුවක් ලබා දෙන්න තමයි ඊළඟ මාස එකහමාර විතර මම plan කරගෙන තියෙන්නේ. ඔව් ඇත්තටම ගිය සැරේට වඩා ක්‍රීඩකයෝ නැහැ. කියන්නේ අපි 20 දෙනා ඉන්නකොට 10 දෙනෙක්ම හිටියේ අලුත් ක්‍රීඩකයෝ. ඉතින් මම හිතනවා ඒක හොඳ ප්‍රවණතාවයක්. මොකද අපිට අලුත් ක්‍රීඩකයන් ඕනේ හැමතිස්සෙම. කියන්නේ මේක පැවැත්ම තියෙන්න නම් පරණ අයත් එක්ක අලුතෙන් mix එකක් තියෙන්න ඕනේ. ඒ mix එක තියෙන එක හොඳයි විශේෂයෙන් world cup එකේදී අත්දැකීම ලැබෙනවා නම් මං හිතන්නේ අලුත් ක්‍රීඩිකාවන්ට ගොඩක් වටිනවා. මොකද ඊළඟ ඒෂියන් එකට දැන් අපි ඒෂියන් දෙකක් එක දිගට තියන අපේ එම් එක ඊළඟට ඒෂියන් තුනක් දිනන්නේ. මොකද next year ඒෂියන් championship තියෙනවා. මං හිතන්නේ අලුත් ක්‍රීඩිකාවන්ට මේ අවස්ථාව ලැබෙන එකට අපිට ඒෂියන් එකට හොඳ පන්නරයක් වෙයි. ඒක ලොකු මං හිතන්නේ දියුණුවක් netball වල කියලා විශ්වාස කරනවා. පැහැදිලිවම මේක ගොඩක් බලපාලා කියලා. ඒ කියන්නේ අත්‍යවම පැහැදිලිවම බලපාලා තියෙන මොකද ක්‍රීඩිකාවන් හඳුනා ගන්න අපිට අවස්ථාව හරි අඩුයි. පාසල් මට්ටමේ ගොඩක් තරඟ තියෙන නමුත් ඊට වඩා ඊට පස්සේ ආවම ක්ලබ් ලෙවල් එකේ ඉස්සර ගොඩක් ටූර්නමන්ට්ස් තිබුණා. ක්ලබ්ස් තිබුණා ලංකාවේ. දැන් එහෙම එකක් නැහැ. මං හිතනවා දැන් නම් හයි ටයිම් එක අපිට කියනවා වෙන ගොඩක් ආර්ථික ප්‍රශ්න. නමුත් ක්‍රීඩාව දියුණු කරන netball ක්‍රීඩාව විශේෂයෙන් අපි ආසියාවේ දැවැන්තය නිසා ලංකාවට netball league එකක් එන්න ඕනේ. ඒ කියන්නේ ක්ලබ් 10ක් 15ක් සති ගාණක් ක්‍රීඩගෙන දැන් ක්‍රිකට් වල ප්‍රගතිය ආඹුනේ මං හිතන්නේ එහෙම league ආපු නිසා. ඒ වගේ league එකක් මං ඇත්තටම ආරාධනා කරනවා අපිට පුළුවන් නම් අපේ මේ sponsors-ලා හරි එහෙම නැත්නම් වෙන ක්ලබ් එකක් හරි netball federation එකත් එක්ක merge වෙලා ඒ වගේ දෙයකට අත තියන්න පුළුවන් නම් මේක හොඳම අවස්ථාව සහ අවශ්‍යම කරන වෙලාවක්. මොකද තරඟකාරීත්වය හරියට අවශ්‍ය විශේෂයෙන් world cup එකට උනත් අපි පුහුණු කළා වැඩක් නෑ. ඇත්තටම තරඟ වලට යන්න ඕනේ ගොඩක්. තරඟකාරීත්වය තියෙනද අපි කරන්නේ පුහුණුවීම් කරාට ලැබෙන අත්දැකීම තරඟවලදී ලැබෙන අත්දැකීම ටෝටලි වෙනස්. මං ගිය සැරේත් කිව්වා අපි දැන් අපි ප්ලෑන් කරන්නේ අපි එක්ස්පෝසර් සීරීස් යන්න. එක්ස්පෝසර් සීරීස් කියම ළමයින්ගේ මෙන්ටැලිටි එක තියෙන අපි ෆ්‍රෙන්ඩ්ලි මැචස් ගහනවා කියලා. එහෙම නෙමෙයි කම්පිටිටිව් එන්වයර්න්මන්ට් එක මැච්. ඒ මැච් කියන හැංගීමෙන් ප්ලේ කරන එක ගොඩක් ඉම්පෝර්ටන්ට්. ඉතින් මේ ඇත්තරම ලංකාවේ netball සංගමයේ ලංකාවේ තුල මේ අර මේ ආරාධිත ඉන්විටේෂන් ටූර්නමන්ට් එකක් තියෙන එක ලොකු පිටුවහලක් වෙයි කණ්ඩායමට. ඊට අමතරව අපි කොහොම හරි තව තරඟ දෙකකටවත් වර්ල්ඩ් කප් එකට යන්න ඉස්සෙල්ලා තරඟාවලි දෙකකටවත් යන්න අවස්ථාව හම්බුනොත් මං හිතනවා ක්‍රීඩිකාවන්ට ඒක හොඳ අත්දැකීමක් වෙයි කියලා වර්ල්ඩ් චැම්පියන්ෂිප් එකේ හොඳට පර්ෆෝම් කරන්න. ශේෂයෙන් බලපාලා තියෙන ක්‍රීඩිකාවන් හඳුනා ගැනීම. මොකද ඉස්සර නම් ළමයි හොඳට ප්ලේ කරාම මර්කන්ටයිල් සෙක්ටර් එකේ ගොඩක් ජොබ් ඔපචුනිටීස් තිබුණා ලංකාවට ගොඩක් පිටින් ආව. දැන් මං ගියේ සරේ 2018 ඒෂියන් එක දිනනකොට නැෂනල් ටීම් එකේ හිටපු ළමයි කවුරුත් කොළඹ අය නෙමෙයි. කොහොම කොළඹින් පිටායි. ඒ කියන්නේ පිටර පළාත්වල ළමයින්ට මොකද 6 දිනක් හිටියා ෆෝසස් වල 6 දිනක් හිටියා මර්කන්ටයිල් සෙක්ටර් එකේ බැංකු වල. ඒ කියන්නේ හොඳ අවස්ථාවක් තිබුණා. දැන් එකම දේ තරඟ නැති නිසා ක්‍රීඩකයන් හඳුනා ගන්න බැරි වෙලා තියෙනවා. ඩිස්ත්‍රික් මට්ටමේ ඒ කියන්නේ ඩිස්ත්‍රික් මට්ටමේ සහ ඔලයිලන් මට්ටමේ ඉස්සර තිබුණා ජාතික මහා ක්‍රීඩා වල. දැන් අපිට අවුරුදු 3ක් විතර ඒකත් හරියට තිබුණේ නැහැ. ඒකෙනුත් ගොඩක් ක්‍රීඩකයෝ ආවා. අතර ක්‍රීඩා අමාත්‍යංශය පවත්වපු එකෙන්. ඊට අමතරව තියෙනවා ස්ට්‍රේට් සර්. දැන් අපිට නැෂනල් තමයි අපි එකයි ගහලා තියෙන. ඉස්සර නැෂනල් චැම්පියන්ෂිප් 3ක් විතර තියෙනවා. ඉන්ටර් ඇසෝසියේෂන් තියෙනවා, නැෂනල් සිනෝ ඉන්ටර් ක්ලබ් තියෙනවා. දැන් ඒව ක්‍රමෙන් ඉතින් මේ ආර්ථික ප්‍රශ්නත් එක්ක අපේ තරඟකාරී ස්පොන්සර්ස්ලා හොයාගන්න බැරි හේතුව නිසා ඒක අඩු වෙලා තියෙනවා. ඉතින් ඒක ඇත්තටම හැදිලිවම බලපාලා තිනවා ක්‍රීඩිකාවන් හඳුනා ගන්න එකට. ඉතින් ක්‍රීඩිකාවන් හඳුනාගත්තොත් නේ ක්‍රීඩාව පවත්වාගෙන යන්න පුළුවන්. ඒ නිසා අපි ඇත්තටම ටැලන්ට් සර්ච් කියලා සමාල්ලාට අපි කරන මං හිතන්නේ ඒක. මොකද ටැලන්ට් සර්ච් කරාට පස්සේ එතනින් එහාට යන්න තැනක් නැහැනේ. පුහුණු වීම කරන්න අපිට පහසුකම් දෙන්න. දැන් ජාතික කණ්ඩායමට උනත් යූත් ටීම් එකට උනත් පහසුකම් අපිට අපි සමාරුවෙන් හොයාගෙන තමයි මේ ගමන යන්නේ. ඉතින් ඒවා දෙන්න ක්‍රමවේදයක් ජාතික මට්ටමින් හරි අපේ ක්ලබ් මට්ටමින් හරි හදාගන්නකම් මං හිතන්නේ අපිට ලොකු අඩුපාඩුවක් වෙයි. ක්‍රීඩකයන් මේකට අලුතෙන් එන ක්‍රීඩකයන් ක්‍රීඩිකාවන් අඩු වෙලා තියෙනවා. පැහැදිලිව මේක අඩු වෙලා තියෙනවා. මං හිතන්නේ ඒකට විශේෂම හේතුව තමයි අපි ටෙක්නොලොජි එක ගොඩක් පාවිච්චි කරන්නේ. අපිට ටීම් එකට ඇනලිස්ට් කෙනෙක් නැහැ. අපිට වීඩියෝ ඇනලිස්ට් නැහැ. ඇනලිස්ට් ස්ටැටිස්ටික්ස් ඇනලයිස් කරන්න එහෙම නැහැ. පුහුණු කරුගේ තියෙන උවමනාවෙන් ඒ වගේ දේවල් වලින් තමයි අපි තරඟ කරන්නේ. මීට වඩා සයන්ටිෆිකලි මේක පැත්ත බලන්න ඕනේ. අපි මැච් ප්ලේයර්ස්ලා ඇනලයිස් කරලා සිලෙක්ටර්ස්ලාට උනත් එහෙම එක්ක වීඩියෝ සෙෂන් ඒවා ස්ටඩි කරන්න ඕනේ. ප්ලේයර්ස්ලාට ඒ ෆැසිලිටීස් දෙන්න ඕනේ. දැන් ඇත්තටම ලෝකේ තරඟකාරීත්වය වැඩි වෙලා තියෙනවා. ඒක ඉස්සර ඒකළු මුලින්ම ආපු කාලේ. ඒතර අපි netball හොඳට
ප්ලේ කරන කාලේ අනිත් එක අපිට තියෙන තරංගාවලි ප්‍රමාණය දැන් දෙමළ අපි වර්ල්ඩ් කප් යනවා අපිට තාම තරංගාවලියක් නැහැ හරිද අපිට එහෙම ආරාධනාවකුත් නැහැ පැහැදිලිවම නමුත් දැන් ටොංගා නෙට්බෝල් කියලා සීරීස් එකක් ගන්නවා ඒක සිංගප්පූරු ප්ලේ කරනවා ඒක රටවල් අටක් ප්ලේ කරනවා ගොඩක් වර්ල්ඩ් කප් ගහන අය හරිද අපිට එහෙම තරංගාවලි හම්බු වෙන එකට හේතුව අපිව රෙකග්නයිස් කළා මොකද අපි ප්ලේයර්ස්ලව තාම ලෝකේ රෙකග්නයිස් කළා නැහැ ගොඩක් ලීග් වලට එහෙම අඬ ගන්න නැහැ දැන් දැන් සිංගප්පූරු ලීග් එක ගහනකොට ෆුජියන්ස්ලා ගහනවා මලාවියන්ස්ලා ගහනවා ඒ වගේ එක එක රටවල වලින් ප්ලේයර්ස්ලව ඩෙන්ටිෆයි දැන් අපේ ප්ලේයර්ස්ලා දෙතුන් දෙනෙක් පෞගි දවසට මැලේෂියන් ලීග් එක ගන්න අපේ ගායනා ගියා ඒ වගේ මෝල්ඩිව්ස් ලීග් එක ගහන්න තමයි ප්ලේයර්ස්ලා දෙතුන් දෙනෙක් ගිහිල්ලා තියෙන මිට ඉස්සෙල්ලා ඉතින් ඒ වගේ ප්ලේයර්ස්ලා වඳුනා ගන්න පුළුවන් වෙන්නේ ලෝකෙට අපේ තරංගාවලිය තිබුණොත් නේ රට ඇතුළේවත් අඩු ගන්න තරංගාවලි නැති එක තමයි මම නම් පුන පුනා ගැන මං කියන්නේ මම මේක අවුරුදු 2018 දී ජාතික පුහුණු වර්ග වෙනකොට කරලා ලීග් එකක් හඳුනන මොකද මම බ්‍රුනායි කෝච් කරනකොට බ්‍රුනායි ආසියාවේ 16 6 වෙනියා හරි රටවල 12 කේ හැබැයි ඒගොල්ලන්ගේ ලීග් එකක් තියෙනවා ඒගොල්ලෝ ලීග් එක ගන්න දැන් ඒගොල්ලෝ ලීග් එක ගහපු නිසා තමයි ඒගොල්ලෝ සිංගප්පූරු ලීග් එකේ බ්‍රුනායි තායිලන්ඩ් එක ප්ලේ කරනවා අපිට එහෙම ක්‍රමවේදයක් හදාගන්න අපිට සිංගප්පූරු ගිහිල්ලා සෙකන්ඩ් ස්ටේජ් එක ගහන්න බැරි කමක් නැහැ නේ ඇත්තටම ඒ වගේ තැනකට යනකම් මේක ඉන්ටර්නැෂනල් ලෙවල් එකට යනකම් මං හිතන්නේ අපිට හැමදාම මේ 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 විදිහට අපි සෆර් කරන්න වෙයි ඉන්ටර්නැෂනල් ලෙවල් එකට ගියාම අපිට ඒෂියන් දිනන්න පුළුවන් ඒත් අපේ ටැලන්ට්ස් තියෙන මං හිතන්නේ ආසියාවේ හොඳම ටැලන්ට්ස් තියෙන ලංකාවේ එතනින් එහාට යන්න ක්‍රමවේදයක් මම කියන්නේ ළමයි එක්ස්පෝස් වෙන්න ඕනේ ජාත්‍යන්තරට එක්ක ඉන්ඩිවිජුවල් එහෙම නැත්නම් ටීම් එකක් විදිහට මෙහෙම දැන් ඇත්තම ලංකාවේ ස්පෝර්ට්ස් ඩිග්‍රී එකක් තියෙනවා ස්පෝර්ට්ස් ඩිප්ලෝමා තියෙනවා ඒ එතනින් පිට වෙනවා හොඳට දැනුම තියෙන ඒ කියන්නේ පුතේ හොඳ දැනුමක් තියෙන අය මේ අයව මං හිතන්නේ දැන් මම ඇත්තම මම කෙනෙක්ව සම්බන්ධ කරගෙන තියෙනවා ડોક્ટર දියංග කියලා එයා මාස්ටර්ස් කරලා තියෙනවා ගිහිල්ලා ස්පේන් වල එතකොට එයාට දන්නවා හොඳට ටෙස්ටිං ගැන රිකවරි ගැන දැන් එයා ඒ කියන්නේ ඒ වොලන්ටියර් අපිට උදව් කරන්න කැමැත්ත පළ කරලා තිනවා අන්න ඒ වගේ අඩු ගානේ කොයි හරි තැනකින් පටන් ගන්න පුළුවන් නම් අපිට මොකද ඒ වගේ ප්‍රොෆෙෂනල් එක්කෙනෙකුට මං හිතන්නේ අපිට පේ කරන්න බැරි වෙයි අපි ගොඩක් වෙලාවට හිතනවා ඒ වගේ එක්කෙනෙක් පිට රටින් ගෙනල්ලා ඩොලර්ස් වලින් හරි කොහොම හරි එහෙම ප්‍රේ කරනවා නමුත් අපිට අපේ සම්පත් ඉන්න සමහර අය ඉන්න ඇත්තටම වොලන්ටියර් උදව් කරන්න කැමති නමුත් අපිට ඔපචුනිටි එක දෙන්න ක්‍රමවේදයක් නැහැ ෆෙඩරේෂන් එකේ නීති හරි එක්ක රටේ තියෙන නීති හරි ඒක බලපාලා තියෙනවා මම හිතන්නේ මේවා කරලා අර ඒ වගේ ඕපන් මයින්ඩඩ් ගිහිල්ලා අපිට පුළුවන් නම් ඉන්වයිට් කරන්න එහෙමයි ඉන්නවා නම් අපිට උදව්වක් දෙන්න දැන් ස්ටැටිස්ටික්ස් කරනවා ඉන්න ඇත්තටම හයි এডুকেෂන් කරනවා ස්පෝර්ට්ස් ඩිග්‍රීස් වල එහෙම ඒ වගේ අය මොකද ඒක ඒගොල්ලන්ටත් හොඳ එක්ස්පීරියන්ස් මොකද ඒගොල්ලන්ට පොතේ දැනුම තියෙනවා ඒගොල්ලන්ට ප්‍රයිවට් මේ 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 කියන්නේ ප්‍රැක්ටිකල් ප්‍රායෝගික දැනුමක් නැහැ ඉතින් ඒගොල්ලන්ටත් ඒක හොඳ අවස්ථාවක් වෙයි මම හිතන්නේ අන්න එහෙම පොඩ්ඩියෙන් පටන් ගත්තොත් අපිට මේක ඇත්තම හොඳ ඇත්තම සයන්ටිෆික් බේස් එකක් නැතුව මේ ප්ලේයර්ස්ලා ඇනලයිස් කරන්න නැතුව ඒ රිකවරි සෙෂන් ඔෆ් හරියට සයන්ටිෆික්ලි කරන්න නැතුව ජාත්‍යන්තරයට ගිහම මොකද ඒගොල්ලෝ කරන්නේ ඔයාලම දැන් ඕස්ට්‍රේලියන් ටීම් එක කූල් ඩවුන් කරන්න කවදාවත් හා කලාතුරකින් තමයි ස්ට්‍රෙචින් වගේ කරන්නේ ඒගොල්ලෝ කෙලින්ම අයිස් බාත් එකට යනවා ඒ අයිස් වෙල් එකක් තියෙනවා ඒකට යනවා හොට් එකට යනවා ඔක ෂොක් ට්‍රීට්මන්ට් කියලා ඒ වගේ ඒවා කරනවා ඉතින් ඒ වගේ සයන්ටිෆික් ඒවා දැන් අපිට කරනවා ස්විමින් පූල් එකකට වගේ නමුත් අපි ස්විමින් පූල් එක ඇක්සස් හොයාගන්න අපි ලොකු මහන්සියක් දරන්න ඕනේ දැන් ඒගොල්ලන්ට ඒ දැන් AIS එකේ ඔස්ට්‍රේලියා ඉන්ස්ටිටියුට් එකට ගියම් මේ ෆැසිලිටි ඔක්කොම එතන තියෙනවා දැන් අන්න ඒව ක්‍රමවේදයක් තියෙනවා නම් මේක ඉක්මනට වෙන්න ඕනේ නැත්නම් අපි අපි හිටපු තැන ඉඳලා අපි ආපස්සට ගිහිල්ලා තියෙනවා අපි ආපස්සට ගිහිල්ලා නැහැ අපි හිටපු තැනම ඉන්නවා ජාත්‍යන්තරයේ ඉස්සරහට ගිහිල්ලා මේ ටෙක්නොලොජි එකත් එක්ක ඒක තමයි මම හිතන්නේ අපි හිතන්න ඕනේ මීට වඩා ඒ කියන්නේ ලොකුවට අපි හිතන්න يعني මීට වඩා දුර බලන්න ඕනේ ජාත්‍යන්තරයත් එක්ක සටන් කරන්න